කෙටි විරාමයක් ගත්තා. විරාමෙන් පස්සෙත් අපි මේ සාකච්ඡාව ඉදිරියට කරගෙන යන්නට සූදානම්. අද ඔබට වැදගත් වෙන කරුණු කාරණා කිහිපයක් පිළිබඳව තමයි කතා කරන්නේ. ආදරණීය දෙමව්පියනේ, ඔබේ දරුවා කොහොමද සමාජයට හොඳ පුරවැසියෙක් විදියට දායාද කරන්නේ? මේ කරුණු කාරණා පිළිබඳව තමයි අපි කතා කරන්නේ. ඔබ දරුවෙකු මේ ලෝකෙට බිහි කරද්දී ඒ බිහි කරාට පමණක් මදි, එතනින් එහාට ඔබට ලොකු වගකීමක් පැවරෙනවා. අන්නේ වගකීම ඔබ හඳුනාගත්තේ කොහොමද? එහෙම හඳුනාගන්න නැත්නම් ඒ පිළිබඳව අපි අද දැනුවත් කරන්නට සූදානම්. අපි සම්පත්ධාරීතුමන් විදියට අද අපි සහභාගී කරවා ගත්තේ සුපුරුදු පරිදි ආචාර්ය මේජර් සුසන්තද සිල්වා මහත්මයා. අපි සාකච්ඡාව ඉදිරියට කරගෙන යමු. ඔබතුමන්ගෙන් මම මෙහෙම ඇහුවොත්, සාර්ථක පුද්ගලයෙක් ලෙස සමාජයට එක්වීම එක්වන විට බලපාන ලබන සාධක මොනවද? සාර්ථක පුද්ගලයෙක් බවට පත් වෙන්නේ දැන් අපි කතා කරන්නේ ඇතර දරුවෙක් කොහොමද මෙයා වෙන්නේ, පුද්ගලයෙක් බවට පත් වෙන්නේ දරුවෙක්. එතකොට මේකදී කරුණු කාරණා බොහොමයක්. අපි න්‍යායික පැත්තට වඩා අපි සමාජයේ තියෙන දේවල් එක්ක අපි කතා කරලා බලමු. දරුවෙකුට ඔහු ගැවසෙන පරිසරය ඉතාම වැදගත් වෙනවා. තමුගේ ඉදිරි ගමන සඳහා, ඉදිරි පෞරුෂය ගොඩනගා ගැනීම සඳහා ඔහු ආශ්‍රය කරන පුද්ගලයන් ගැටවත් වෙනවා. ඔහුගේ පවුලේ සමාජිකයන් වැදගත් වෙනවා. ඊට අමතරව ඔහු අදහන ආගම අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඒකේ තියෙන්නේ කොහොමද ඉගැන්වීම, කොහොමද සංකල්ප, මොනවද ඒ දේ. ඒ වගේම තමුන්ගේ ආශ්‍රය කරන අයගේ සිතුම් පැතුම්, ඔහු මොන වගේද, ඔහු ජාතිවාදීද, ඔහු ආගම්වාදීද, එහෙම නැත්නම් දරුණු පුද්ගලයන්ද, ඒ සියලු දේත් වැදගත් වෙනවා. මේ එක ආර්ථික පසුබිමත් වැදගත් වෙනවා. ඔහුගේ ඊළඟ පාඨශාලාවේදී ඔහු ඉගෙන ගන්නා තත්ත්වයන් වැදගත් වෙනවා. ඔහුගේ ඉගෙන ගන්න ආශ්‍රය කරන සමාජ මට්ටම, සමාජයේ අනිත් ගැටෙන ආකාරය, ලබන අත්දැකීම්, මේ සියල්ලම වැදගත්. රටක දේශපාලන තත්ත්වයත් ඇත්තටම වැදගත් වෙනවා. යමකගේ පෞරුෂය සකස් වෙනකොට ඒ අනුව බොහෝ දේවල් යම් යම් කාල සීමාවන් එක වෙනස් වීම වලට ලක් වෙන නිසා. එතකොට මේ සියලු දේ ආගම, තමුන්ගේ කතා කරන භාෂාව, හැසිරෙන රටාව, චින්තන රටාව, තමුන්ගේ දෙමාපියන්ගේ සහ අවට සමාජයේ ඒ සියලු දෙත් එකතු වෙලා එයින් ලබා ගන්නා, උකහා ගන්නා දේත් එක්ක තමයි දරුවේ හොඳ පුද්ගලයෙක් බවට සමාජයේ පත් වෙන්නේ කවදා හෝ දිනක. එතකොට දරුවෙක් දැන් මේ බාහිර සාධකත් එක්ක ආගම, සමාජීය මට්ටම, එතකොට නෑ දැන් හිතමිතුරන් මේ හිතන විදිය, හිතන පතන විදිය, මේ සියලුම දේවල් එක්ක දරුවෙක් ලෙස ඉඳලා මේ සමාජයේ සාර්ථක පුරවැසියෙක් දක්වා යන ගමන සකස් වෙන්නේ කොහොමද? අනුපිළිවෙලින් කුඩා දරුවෙක්ගේ සිතුම් පැතුම් ඊට පස්සේ තරුණයෙක් බවට පත් වෙනවා. ඇත්තටම දරුවෙක්ගේ පෞරුෂ සංවර්ධනය යම් යම් අධීරයන් සමග සිද්ධ වෙනවා. උපන්දා සිටම, උපන්දා පෙර සිට සිද්ධ වෙනවා. මම කියන්නම් දැන් මම එක උදාහරණයක් දෙන්නම්. මව් කුස තුලදී දරුවන්ට යමක් දැන් ඒක තමයි අර ඉස්සර මවකට හැඟෙන දැනෙන දේ මව් කුස සිල්ල තියෙන කලලයට දැනෙනවා. ඒක විද්‍යානුකූලවත් හොයාගෙන තිනවා. අපි ආගමානුකූලවත් ඒ ගැන පැහැදිලි කිරීම සිද්ධ වෙනවා. සමහර වෙලාවට දරුවන් අපිට, මට ආපු එක උදාහරණයක් කියන, මම මෝහන වේදය ගැන ස්වාපනය යම් දැනීමක් තියෙන කෙනෙක්, ඒ ගැන ගවේෂණය කරනු ලබනවා. සමහරවිට දරුවන් අපිට එක්කිනවා, මේ දරුවා හරිම අකීකරුයි. කවුරුත් දැන් මුල ටිකේ හොඳට හිටියා, නමුත් අවුරුදු 10 12 විතර එනකොට අම්මා තාත්තා ආච්චිලාත් පහර දෙන තත්ත්වයට පත් වෙච්ච ළමයි ඉන්නවා. එතකොට මේ දරුවන්ගේ බලාගෙන ගියාම අපි අධි ක්‍රියාකාරී තත්ත්වයක් තියෙනවද? එහෙම එකකුත් නැහැ. මෙයා සාමාන්‍ය පිටදී අනික් කට්ටියත් එක්ක හොඳින් හැසිරෙනවා. තමුන්ගේ පවුලේ අයත් එක්ක, නැත්නම් එක්කෙනෙක් එක්ක, එක්ක පියාලා වෙන්න පුළුවන්, නැත්නම් මාව වෙන්න පුළුවන්, නැත්නම් ආච්චි වෙන්න පුළුවන්, සියා කවුරු හෝ කෙනෙක් එක්ක හෝ දෙන්නෙක් එක්ක දැඩි කේන්තියකින් වෛරකින් පත් වෙනවා. ඒතර මේ තත්ත්වයන් හොයාගන්න බොහෝ විට අපි පාවිච්චි කරන උපක්‍රමයක් තමයි මේක බීජය, රෝගේ බීජය හොයාගන්න, මූලය හොයාගන්න මෝහනේ කියන ක්‍රමවේදය මනෝවිද්‍යාවේ පැහැදිලි උපකරණයක් එක් කරන ඒ ප්‍රතිකාරකමේ භාවිතා ගන්න. එතකොට ඇත්තරම අපේ තර්ක කරනු ලබන උඩු සිත යම් වේලාවකට සංසුන් කරලා පොඩි නිද්‍රාවකට වගේ පත් කරලා අපි යටිසිත අවදි කරගන්නවා. ඒ පුද්ගලයාගේ අවදි කරගන ඒ මතකය, මේ යටිසිත තුළ ගැබ්ව තිබෙනවා ඔබේ අවුරුදු දහස් ගණනක මතකේ වුණත් එතන තියෙනවා. හරි හොඳ හිත දියුණු කරගත්ත කෙනෙකුට මේක තමුන් විසින් ආවර්ජනය කරන්න පුළුවන්. නමුත් මේ මෝහනේ වැනි චිකිත්සක ක්‍රමවේද හරහාත් මේ ගවේෂණය කිරීමේ හැකියාව තියෙනවා. එතකොට අපි කරන්නේ දේ, මේ දරුවා මොකද්ද මෙහෙම මේ වගේ තත්ත්වෙන්නේ කියලා බලන්න. ඔහුගේ මනස, වයස ටිකින් ටික පසුපසට ගෙනියනවා. එතකොට ඒ කාල සීමද උලද අත්දැකීම ඔහු පවසනවා. පොඩි කාලේ, චුටිම කාලේ ඉපදුන ගමන් ඒවයි. සමහර ළමයි ඉන්නවා මව්කුස තුළදී ලබන අත්දැකීම් ඔහු කියනවා.
ඔහුට දෙමාපියන්ගේ රණ්ඩු සරුවල් ගාහ ගැනීම් බැන ගැනීම් මේ සියල්ල එනවා. සමහරවිට සමහර පීඩනය දරාගත බැරි වුණා විට මව්වරු සමහරවිට උත්සාහ කරනවා මේ දරුවන් ට වෛර කරන්න. මට මේ 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 කරදරයකුත් සිද්ධ වුණා, මේ දරුවට දරුව ආදරෙන් පිළිගන්න නෙමෙයි වෛර කරන තත්ත්වයට පත් වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් එහෙම අපේ ආපු සම්බුඩක් තත්ත්වයන් තියෙනවා. මව කුස තුළදීම තමුන්ගේ මව සමග හෝ එක ආච්චි සමග හෝ පියා සමග හෝ වෛරයෙන් පසු වෙන කට්ටිය තරු මේක ඔය තමුන්ගේ යට සිත තුළ තැන්පත් කරගෙන තමයි ඉපදෙන්නේ. නමුත් ඉපදිච්ච ගමන් එයාට කිසි දෙයක් කරන්න බෑ. ඉතා චූටි ලදරුවෙක් තමුන්ගේ පෝෂණය වෙන කෙනකින් ලබාගන්නේ, අත් උදව්වක් අවශ්‍යයි. නමුත් මෙහිම ඉඳලා යම් වයසකට එනකොට අවුරුදු 10 12 කියන්නේ අලු ගස අදාළ වෙන වයස, ඒ කාලයට එනකොට අන්න අර යටිසිත විසින් දෙන තෙරපීම, අපේ යටිසිත ඉතා ප්‍රබලයි, මෙහි දෙන තෙරපීම ඉහළට එන්න ගන්නවා. කිසිම හේතුවක් නැතුව ඔහු වෛර බඳිනවා තමුන්ගේ ආච්චිත් එක්ක, තමුන්ගේ තාත්තත් එක්ක. සියත් හේතුවක් නැහැ, දරුවා දන්නෙත් නැහැ හේතුව මොකද්ද කියලා. එතකොට එහෙමනම් මෙන්න පටන් ගන්න තැන, අපිට තේරෙන කාලයේ පටන් ගන්න තැන තමයි එහෙමනම් මව කුස තුළදී දරුවාගේ ආකල්පයන් චින්තන රටාව සකස් වෙන්න ආරම්භ වෙනවා. උතරින් එහාට ගිය තත්ත්වෙකුත් තියෙනවා. ඒ කියන්නේ මව කුසල එන්න ඉස්සෙල්ලා ගියාත්මයක, අපේ බෞද්ධ දර්ශනය අනුව නම් ගියාත්මයක තිබුණු යම් කිසි දැනීම මතකයේ ශක්තිය ඔහු අරගෙන එන්නේ, ඔහුගේ හැකියාවන් අරගෙන එන්නේ. ඒක තමයි අපි සමාජලාවට කියන්නේ මේ දරුවා සමාජලාවට ජීවිතේට සංගීතය කරලා නැහැ. නමුත් ඔහුට පියානෝ එකක් ගිටාර එකක් දුන්නොත් ඔහු හොඳට ප්ලේ කරනවා, මේ ක්‍රීඩා කර සෙල්ලම් කරනවා. ඒතකොට කට්ටිය කියනවා මේ සහජ දක්ෂතාවය, නැත්තම් මොකක් හරි වාහනයක් පදවන්න දුන්නොත් එයා පදවනවා. ඒක සහජ දක්ෂතාවය. ඒතකොට කොහෙන්ද අරන් එන්නේ කියලා බඩේදීක කියලා දීලා නැහැ. නමුත් අපිට ওই මෝහනීදී හම්බෙලා තියෙන අනන්තවත් ඒ වගේ දරුවෝ ගිය ආත්මිකයා සාමාන්‍ය අපි හිතමු විදුලි කාර්මිකයෙක් වෙලා ඉඳලා මේ ආත්මය වෙනකොට එයා ඒ දැනීමත් එක්ක පාවිච්චි කළා මේ අවුරුදු වෙනකොට විදුලි ඉංජිනේරුවෙක් කළා. එහෙම සංසාර ගමනේ අරගෙන ශක්තියින් තියෙනවා. හොඳ සහ නරක දෙකම අරන් එනවා. අපි අහම්බෙන් ඉපදිලා නැහැ, අහම්බෙන් පවුලක් නෙමෙයි මේ අපි එකතු කරගෙන යන ගමනක්. මේක වෙනත් විෂයක්. නමුත් මම ඔබගේ දැනගැනීම සඳහා කියන්නේ හොඳින් හැසිරෙන්න, හොඳින් දැනගන්න කියන එක. මොකද නැත්තම් ඒවයි සෑම ක්‍රියා විද්‍යාව අනුව නම් සෑම ක්‍රියාවකම ප්‍රතික්‍රියාවක් ඇත, ඒ යම් ප්‍රතිඵලයකුත් තියෙනවා. එතකොට ඒක තමයි බෞද්ධ දර්ශනෙත් කියලා තියෙන්නේ මේ ගිරියන. එතකොට එහෙමනම් අපි ඉපදෙන ඉස්සෙල්ල ඉඳලත් මව කුස තුළ දිරිමේ ඊටත් පෙර ඉඳලත් යම් දේවල් අපේ පෞරුෂයට ගති ලක්ෂණ වලට අවශ්‍ය රැගෙන එන්නේ. එතකොට මව කුස තුළදී අන්න ටිකක් එකතු වෙනවා, හොඳ හෝ නරක. ආදරෙන් කතා කරොත් ඒත් ආදරෙන්. තවත් එක උදාහරණයක් මම කියන්නම්, මේක ප්‍රසිද්ධයක් ඇමරිකාවේ. එක දරුවෙක් එක අඹුසැමි යුවලකට දරුවෙක් ලැබෙන්න හිටියා. ඒතොරේ තාත්තා හැමදාම මවගේ කුස අත ගාලා එයා එතන ඇහෙන්න වගේ ප්‍රසිද්ධ පොතක් හොබිට් කියලා මට මතක හැටියට එයා ඒ පොත කියවනවා. ඉතින් නම මෙයා දන්නේ නැහැ මේ කුස තුළින් දරුවට හැන මේ අම්මට ඇහෙන්නේ තමයි කියවන්නේ. අම්ම හරි ආසයි ඒක අහන්න. දැන් ඒ විදිහට ක්ලිස්ත ගැනීමක් සිද්ධ වෙලා ඉන්න කාලේ මේ පොත කියවන්න ගත්තා. නමුත් අවසාන වෙනකොට පොත ඉවර කරගන්න බැරි වුණා. ඒක විශාල පොතක්. පොත කියවලා ඉවර කරගන්න බැරි වුණා. ඊට පස්සේ දරුවා බිහි වෙනවා. දරුවා බිහි වෙලා ඉතා සතුටින් ඒ පවුලත් එක්ක හොඳින් ඉන්නවා. යම් දවසක අවුරුදු 3කට 4කට විතර පස්සේ මේ දරුවා තමුගේ තාත්තට කියනවා, තාත්තේ අර හොබිට් එක ඉතුරු ටික කියනවාද කියලා. මේක කාටවත් මතක නැහැ. ඒ වෙනකොට අමතක වෙලා ගිහිල්ලා තෝනේ. තාත්තා බොහොම තුෂ්ණිභූතව බලනවා, කවද්ද මම මේ ළමයාට ඉපදුනාට පස්සේ කවදක්වත් මේ පොත කියවලා නැහැ නේ, නම සඳහන් පොත කියවලා නැහැ. ඇත්ත. නමුත් මමට මතක් වෙනවා, ඇයි ඔයා මට කියෙව්ව නේද මයි දවස්වල මගේ ළඟ ඉඳගෙන මේ බබා හම්බෙන්නේ ඉඳෙද්දි කියලා එයා මතක් කරලා දෙනවා. ඒතර ඒකෙන් ඔප්පු වෙනවා දරුවා කුස තුළ ඉඳගෙන මේක අහගෙන ඉන්නේ. අහගෙන ඉන්නවා, එයාට යම් කාලයක් වෙනකොට යම් කතා කරන්න පුළුවන් කියලා මතකද, මෙයා ටක් ගාලා මේක කියන මට ඊතුරු ටික කියන්න කියලා. එහෙම සිදුවීම් අපිටත් ගොඩක්, අපේ ආයතනයටත් අපි ගොඩක් ඒවා ඒ වගේ හම්බෙලා තිනවා. මව කුස තුළ වෙන සිදුවීම්, ගිය ආත්මයේ සිදුවීම්, එයා රැගෙන ඉන්න දේවල්, වෛරය, පෞරුෂය, හැමදේම දැනීම බොහෝ වර්ගනේ. එතකොට එහෙනම් මෙන්න පටන් ගන්න තැන් පෞරුෂය. එතකොට එහෙනම් අපි පරිස්සම් වෙන්න ඕනේ. දරුවා ඉපදුනාට පස්සේ ඔළුව අත ගාලා සියලු දේ දෙන්න එක නෙමෙයි. ඉපදෙන්න පෙර සිටම දරුවාගේ ආකල්ප පෞරුෂය හැදෙන්න ආරම්භ වෙන්නේ ඉපදෙන්න පෙර සිට. එහෙමනම් ඒ කාල සීමාව ඉතාම වැදගත්. මොකද අපිට පාලනය කළා ආයි නැවත හදන්න බෑ. ඉපදුනාට පස්සේ නැගිටියා පුතේ මේක වැරද්දක් වුණා, මෙහෙම කරමු කියලා. මව කුසුල් දේවා බෑ. ගියොත් ගියා,
ඒකින්ද හරි දේ දෙන්නේ කාලේ හරි ආදරෙන් කතා කරන්න ඒ පවුල් සම්බන්ධතා තියාගන්න. මේකට මම එක්කෙනෙකුට කියන්න බෑ. ඒක පිරිමියාට දොස් කියන්න බෑ. කාන්තාරට දොස් කියන්න බෑ. දෙදෙනාගේම සහයෝගයෙන් යා යුතු ගමනක් අඹසමීවලක් වශයෙන්. ඊට පස්සේ ඔන්න ඉපදෙනවා. ඊට පස්සේ ඉපදුනාට පස්සේ මම කො යම් හැකියාවන් ටිකක් අරගෙන ඉන්නේ. දැන් ඔබට තේරෙනවා ඇති මානසිකවත් ඊට වඩා ප්‍රබල හැකියාවන් ටිකක් අරගෙන ඉන්නේ. යම් ශක්තියින් ටිකක්. මේ අල්ලන්න බෑ මේවා ශක්තියින් කියලා අපි එනර්ජි කියලා මේක තව විශේෂයකට යනවා. එහෙම ගියොතින් අපිට නොපෙනෙන බොහෝ